සුභම සුබදවසක් වේවා ඔයාට. 2019 ජනවාරි 20 වෙනිදා බුදුසන්න පත්‍රයේ තියෙන සටහනට අනුව මිහිඳු හාමුදුරුවෝ ලංකාවට වැඩම කළේ නැහැ කියලා ඔප්පු වෙනවානේ. කොහොමද මණියක්කිත නාග රජතුමා කිලෝමීටර 2300ක් දවසින් ගිහිල්ලා බුදු හාමුදුරුවෝ බැහැ දැක්ලා නැවත කැලණියට ආවේ? කකුසඳ කෝණාගම කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලේ ලියපු සෙල්ලිපි ලංකාවේ තියෙනවද? එහෙනම් ඉතින් අපි මෙන්න මේ කාරණා ගැන කතා කරමු. අවසාන තප්පරය දක්වා රැඳිලා ඉන්න කියලා අපි ආරාධනා කරනවා. දැන් ඔයාට මේ පේන 2012 ජනවාරි 20 වෙනිදා බුදුසරණ පත්‍රයේ ලිපිය. මේ ලිපිය ලියලා තින්නේ පාලිහා බෞද්ධ අධ්‍යයන අංශයේ මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්කිත හාමුදුරුවෝ. දැන් ඉතින් මේකේ සඳහන් වෙන ආකාරයට කැලණියේ හිටපු මණියක්කිත නාග රජතුමාට බුදුරජාණන් වහන්සේ හමු වෙන මේ අවස්ථාවේදී තමයි බුදුරජාණන් වහන්සේට තමන්ගේ රාජධානිය වන කැලණියට වැඩම කරන්න කියලා ආරාධනා කරන්නේ. බුදුරජාණන් වහන්සේ මේ ආරාධනාව පිළි අරගෙන මණියක්කිත රජතුමා සිතන ආකාරයේ ඉක්මනින් බුදුරජාණන් වහන්සේ වැඩම කළ නැති නිසා මණියක්කිත නාරජතුමා ඉන්දියාවේ ජේතවනාරාමයට ගිහිල්ලා තමන්ගේ ආරාධනාව නැවතත් බුදුරජාණන් වහන්සේට සිහිපත් කරනවා. මොකද මණියක්කිත නාග රජතුමාට ඕනේ ඉක්මනටම බුදුරජාණන් වහන්සේ තමන්ගේ රාජධානියට වැඩම කරන්න. දැන් ඉතින් කොහොමද කැලණියේ නාරජතුමාට බුදුරජාණන් වහන්සේ හමු වෙන්නේ? මේක සිද්ධ වෙන්නේ චූලෝදර නාරජු සමග මහෝදර නාරජු අතර මිනි පළඟක් ආරම්භයක්. ඒ කියන්නේ සිහසුන පිළිබඳ හටගත් අරගලය සමතේකට පත්කිරීම සඳහා තමයි බුදුරජාණන් වහන්සේ දෙවනවර නාගදීපයට වැඩම කරන්නේ. මහෝදර නාරජුගේ සොහොයුරෙක් වුණ නිරංචිකා. මෙයා උතුරේ නාගදීපේ කන්වඩමන් පව්වේ වාසය කරපු නාරජතුමාට සරණ පාවා දුන්නා. දැන් ඉතින් ඇයගේ පියා මිනි පල්ලංකේ ඇයට ප්‍රදානය කරා. නිරච්චිකාගේ ඇවෑමි ඇයගේ පුතෙක් වෙන චූලෝදරට ඒක අයිති වෙනවා. කොහොම වුණත් චූලෝදරගේ මාමා වන මහෝදර ඒකට විරුද්ධ වෙනවා. මේ හින්දා දෙපාර්ශ්වය අතර සටනක් සූදානම් වෙනවා. බුදුරජාණන් වහන්සේ මේ ගැටලුව निराකරණය කිරීමට නාගදීපයට වැඩම කරපුවාම තමයි මෙන්න මේ අවස්ථාවේදී තමයි කැලණියේ මණියක්කිත නාගරජතුමාට බුදුරජාණන් වහන්සේ හමු වෙන්නේ. දැන් ඉතින් මෙහෙම හමු වෙලා අපි කිව්වනේ බුදුරජාණන් වහන්සේට තමන්ගේ රාජධානියට වඩින්න කියලා ආරාධනා කරලා. බුදුරජාණන් වහන්සේගේ පැමිණීම මණියක්කිත නාගරජුගේ දැඩි අභිලාෂය මත නැවත යනවා ඉන්දියාවට බුදුරජාණන් වහන්සේට තමන්ගේ ආරාධනාව සිහිපත් කරන්න. ගිහිල්ලා නැවතම ඔහුගේ කැලණි රාජධානියටත් මණියක්කිත නාරජතුමා එනවා. අපේ හාමුදුරුවෝ ලියපු මේ ආටිකල් එක මෙතනින් අපි නතර කළා. අපි බලමු මහා වංශ ටීකා වංශත් ප්‍රකාශනියට අනුව. අපේ හාමුදුරුවෝ ලියපු බුදුසරණ පත්‍රයේ ලියපු ආටිකල් එක ඔයාට අපේ ඩිස්ක්‍රිප්ෂන් එකෙන් දාලා තිනවා. ඒ ආටිකල් එක ඔයාට කියවන්න පුළුවන්. දැන් ඉතින් අපි මෙතනින් යනවා වංශත් ප්‍රකාශනියට. මේ වංශත් ප්‍රකාශනියේ අපි බලපු පොත මේක සිංහල අනුවාදය අකුරටිය අමරවංශ හිමි සහ හේමපාල දිසානායක සිංහලට අනුවාදනය කරපු පොත 74 පිටු ඉඳන් ඔයාට බලන්න පුළුවන්. දැන් ඉතින් මේකට අනුව නාරජු උදෑසනම සැරසි එක දිනකින් ජේතවනාරාමයට යනවා. බුදුහිමි බැහැ දැකලා මණියක්කිත නාග රජතුමා බුදුහිමින්ට දානයට ආරාධනා කරනවා. විශේෂත්වය තියෙන්නේ එදාම මණියක්කිත නාග රජතුමා කැලණියටත් පැමිණෙනවා. ඔයා මේ වංශත් ප්‍රකාශනීය සිංහල අනුවාදනය 74 වෙනි පිටුව බලන්නකෝ. ඊට පස්සෙ ඉතින් මේ මණියක්කිත නාග රජතුමා දානය පිළියෙල කරලා බොහොම ශ්‍රද්ධාවෙන් බුදුහිමිට පණිවිඩයක් යවනවා. බුදුරජාණන් වහන්සේ පසුවදා මණියක්කිත රජතුමාගේ කැලණි පුරවරයට වැඩලා දානය පිළි අරගෙන එදාම නැවත ජේතවනාරාමයට පිටත් වෙනවා. ඉන්දියාවේ සාවස්තියේ ජේතවනාරාමයේ පිහිටි භූමියේ ඉඳ අපේ ලංකාවට කිලෝමීටර 2300ක් වගේ දුරක් තියෙනවනේ. සාමාන්‍ය අපි මැප් එක බැලුවොත් මේ දුර බුද්ධ කාලයේ බුදුරජාණන් වහන්සේ අපි හිතමුකෝ ඉර්දියෙන් වැඩම කරා කියලා එක් දිනකින් වැඩම කළා නැවත ගියා කියලා අපි හිතමුකෝ එක් දිනකින්. එතකොට මණියක්කිත නාරජතුමත් ඉර්දියෙන්ද බුදුරජාණන් වහන්සේ බැහැ දැකලා නැවත ආරාධනා කරන්න ජේතවනාරාමයට ගියේ සාවස්තියට ගියේ. මණියක්කිත නාරජතුමාගේ පැත්තෙන් අපි බලපුවාම මෙතන ලොකු ප්‍රශ්නාර්ථයක් ඕන කෙනෙක්ට තියෙනවා. දැන් මෙන්න මේ ගැටලුත් එක්ක අපේ බුද්ධ කාලේ අපේ හෙළ දීපය ගැන ටිකක් අපි කතා කරමුකෝ. අපේ රට කොටස් හතරකට බෙදලා තියෙනවා. ජම්බුදීපය, ලංකාදීපය, කුරුදීපය, කිරිදීපය කියලා. දැන් ඉතින් මෙහෙම තිබ්බ බුද්ධ කාලිනේ බෙදලා තිබ්බ අපේ රට 1815 එක රාජ්‍යයක් බවට පත් වෙනවා. ඊට පෙර අපේ රට එක රාජ්‍යයක් නෙමෙයි. අපේ රට තුල තවත් රටවල් තිබිලා තියෙනවා. උදාහරණයක් විදිහට ගත්තාම උඩ රට, පහත රට, රජ රට, දැනටමත් අපේ රට ඇතුලේ රටවල් නමින් හඳුන්වන ප්‍රදේශ තියෙනවා. දැන් ඉතින් දීපය ඒ වගේම තමයි
අපේ රටේ දීප තියෙනවා. ජම්බුද්දීපය, ලංකාදීපය, කුරුදීපය, ගිරදීපය. එහෙම බලනකොට ඔයා දන්නවනේ නාගදීපය. ඒ විදිහට තියෙනවා. දැන් ඉතින් මේ විදිහට ලංකාවේ දීප හතරක් ගැන අපි කතා කරන්නේ. ලංකාවේ එක කොටසක් තමයි ජම්බුද්දීපය. ඒ කියන්නේ මුළු ලංකාවටම ජම්බුද්දීපය කිව්වේ නෑ, එක කොටසකට තමයි ජම්බුද්දීපය කියලා කිව්වේ. ඉතින් සෙල්ලිපිවල සඳහන් වෙන්නේ බුදුරජාණන් වහන්සේ ජම්බුද්දීපා ඉදාගතා. මෙන්න මේ වාක්‍යයට සංස්කෘතික භාෂාවේ අර්ථකථනය දෙනවා. ජම්බුද්දීපය, දීපය කියන එක අරගෙන වෙනම රටක් කියලා සංස්කෘත භාෂාවෙන් අර්ථ නගලා තියෙනවා. මෙහෙම බලනකොට මුළු ලංකාවටම පස්සේ ජම්බුද්දීපය කිව්වා නම් බුදුන් ලංකාවේ ඉඳන් ලංකාවටම වැඩම කරා වෙන්න බැහැනේ. ඒක සාමාන්‍ය වචනවලටත් නුහුරුයි. ඒක සාමාන්‍ය වචනයක් නෙමෙයි. ඒකෙහිඳ ජම්බුද්දීපේ ඉන්දියාවට රෝපණය කරනවා. ඒ කියන්නේ අපේ රට ඇතුලේ තවත් රටවල් තිබ්බනේ. උඩරටට යන දුම්රිය, උඩරට මැණිකේ. මේකෙන් අර්ථ දක්වනවා. උඩරට මැණිකේ ලංකාව මැප් එකේ උඩ තියෙන රටකට මේ දුම්රිය ගමන් කරා කියලා. ඉතින් කෝච්චිය ගිහිල්ලා තියෙන්නේ මැප් එක බලනකොට අපේ රටට උඩින් තියෙන ඉන්දියාව. එහෙනම් ඉතින් මේක අපේ රටේ ඉඳන් ඉන්දියාවට ගිය කෝච්චියක්ද කියලා තමයි පහු කාලීනව මිනිස්සුන්ට අහන්න වෙන්නේ. අපි කිව්වනේ මේ විදිහට කොටස් හතරකට තිබුණු දීප තනි රටක් බවට පත් වෙනවා කියලා. මුල් කාලේ රට කියලා අපි හඳුන්වලා තියෙන්නේ සුළු ප්‍රාදේශීය බල ප්‍රදේශයක් හඳුන්වන්න. එදා ජම්බුද්දීපය, ලංකාදීපය, කුරුදීපය, ගිරිදීපය. මෙන්න මේ අපේ රටේ තිබුණු දීප හතර. එදා බෙදුනේ මහඑලි තැන්නේ. මහඑලි තැන්නේ කියන්නේ අද හෝර්න් තැන්න කියලා අපි හඳුන්වන්නේ. මෙන්න මේ මහඑලි තැන් ගංගා හතරක් සිව් දිසාවට ගලා බසින. සමහර ඒවා ඉතින් පොළොවේ යටින් ගිහිල්ලා නැවත පෘථිවි පෘෂ්ඨයට ගලාගෙන බහිනවා. මෙන්න මේ ගංගා හතරෙන් තමයි මේ දීප හතර වෙන් වෙලා තිබිලා තියෙන්නේ. ඉහළ සිට ගංගා පහළට හෙළ දිගේ ගලාගෙන යන ගංගා හතරක් තිබුණ නිසා මේ හෙළේ බෑවුම් හතරක ජීවත් වූ මිනිසුන් හිටපු හින්දා මුළු ලංකාවටම කිව්වේ සිව් හෙළය කියලා. දැන් ඉතින් මේ සිව් හෙළය කොටස් හතරකට ජීවත් වුණා. මේකෙන් විශේෂයෙන් කොටස් තුනක් අපට කියන්න පුළුවන්. දේව, නාග, යක්ක කියලා. මේ තමයි ප්‍රධාන කොටස් තුන. මේ කොටස් තුනෙන් දේව සහ යක්ඛයන් තවත් අනු කොටස් ගොඩකට බෙදිලා තියෙනවා. දේව ගෝත්‍රිකයෝ බෙදුණු අනු කොටස් අපි බලමුකෝ. දේව ගෝත්‍රිකයෝ දේව කියලා, ගාන්ධර්ව කියලා, සාක්‍ය කියලා, කෝලිය කියලා, කාලිංග කියලා කොටස් පහකට බෙදෙනවා. ඒ වගේ තමයි යක්කිනුත් කොටස් රාශියකට බෙදෙනවා. දේව කොට්ටාෂයේ දේව සහ ගාන්ධර්ව කියන කොටස් කුරු දීපයේ තමයි තමන්ගේ නිජබිම උනේ. දේව ගෝත්‍රයේ ඉතුරු කොටස් තුන සාක්‍ය, කෝලිය, කාලිංග මේගොල්ලෝ ජම්බුදීපේ නැත්නම් දඹදිව තමයි මේ කොටස් ජීවත් උනේ. මහාවංශ ටීකාව නැත්නම් වංශත් ප්‍රකාශනියට අනුව බුදුරජාණන් වහන්සේ සහ මණ්‍යක්ඛිත නාග රජතුමා ජේතවනාරාමයේ සිට කැලණියකට දිනකින් ඉන්නත් නැවත දිනයකින් ආපසු යන්නත් මේ ග්‍රන්ථයට අනුව හේතුව අපේ දිවයිනේ ප්‍රදේශ දෙකක් අතර අභ්‍යන්තර සංක්‍රමණයක් තමයි මේ සිඳු වෙලා තියෙන්නේ. නැතුව ඉන්දියාවේ සිට ලංකාව දක්වා කිලෝමීටර 2000 ගණනක් දුර ගෙවූ සංක්‍රමණයක් ගැන නෙමෙයි මෙහෙම සඳහන් වෙලා තියෙන්නේ. මුලින් අපි කිව්වනේ සංස්කෘත භාෂාවෙන් කරපු දීපය කියන විග්‍රහය. මෙන්න මේකට වග කියන්න ඕනේ ඉන්දියානු. මේ ඉන්දියානුවන්ට අපේ දේශපාලන බලය ඇල්ලීමට බොහොම අවශ්‍යතාවයක් තිබ්බා. ඒ හින්දා තමයි අපේ දහම නැති කළා. ඒ වෙනුවට ආගමක් ගෙනාවේ. මේ සංස්කෘතික බස නිසා අපේ හෙළ භාෂාව විනාශ කිරීම ගැන මාටි වික්‍රමසිංහ මහත්මයා පොත් රාශියක් ලියලා තියෙනවා. බුදුරජාණන් වහන්සේ සූර්ය වංශිකා කියලා අපි මීට පෙර වීඩියෝ වල කතා කරා. අදටත් මහනුවර දළදා වහන්සේ වැඳුම් පිදුම් කරගන්න යන ඔයාට දළදා වහන්සේ වැඩ සිටින කුටියේ ඉදිරියේ ඔයාට දැක ගන්න පුළුවන් හිරු සඳු සලකුණ. ඒ විතරක් නෙමෙයි, ඉන්දියානුවන් සහ බ්‍රිතාන්‍යයන් අපේ සියලුම දේ විනාශ කරා. හිරු සඳු වන්දනාව ඈත අතීතයේ සිට අපේ තිබුණු වන්දනා ක්‍රමය. එතකොට අපේ අවුරුද්දේ අවුරුදු කුමරා කුමරියන්ගෙන් සංකේතවත් කරන්නේ හිරු සඳු. අපේ සූර්ය නමස්කාරය වසර 5000කටත් වඩා එහා තියෙනවා. නමුත් දමිළ ජනතාව කියලා කොටසක් මේ වසර 5000ක ලෝකේ ඉඳලා නැහැ. නමුත් දමිළයන් සූර්ය නමස්කාරය කරනවා. අපේ සංස්කෘතියේ දෙයක් ඔවුන් උකහා ගත්තක් නිසා තමයි මොවුන් සූර්ය වන්දනාව කරන්නේ. ඒ විතරක් නෙමේ, තවත් ලෝකයේ රටවල් තියන සූර්ය වන්දනා කරන. ඒ කාලේ අපේ හෙළබිම වෙළඳ මධ්‍යස්ථානයක් වුණු හින්දා අපේ සංස්කෘතික ලක්ෂණ ඒගොල්ලන්ටත් ගිහිල්ලා තියෙනවා. ඒ ගැන වාට පේන මේ වීඩියෝ එකෙන් කතා කරලා තිනවා. ඒ ගැනත් ඔයා බලන්න. දැන් ඉතින් මේකට හොඳම උදාහරණයක් අපි කතා කරමුකෝ. සුමන කියන ප්‍රාදේශීය රජතුමා මහියංගනේ තූපයක් හදනවා. ඒ බුදුරජාණන් වහන්සේ ජීවත් වෙලා ඉන්නකොටම. ඒ තමයි හිරිගඩු සෑය. හරිනම් ඒක වෙන්නේ සිරිගඩු සෑය තමයි වෙන්නේ. හරි වචනේ වෙන්න ඕනේ සිරිගඩු සෑය. දැන් ඉතින් මේ තූපය බුදුරජාණන් වහන්සේ ජීවත්ව සිටියදී නිර්මාණය කරනකොට ඉන්දියාවේ මීට පෙර තූපයක් සදලා තියනවාද කියලා ඔයා හොයලා බලන්නකෝ. ඒ කියන්නේ තූප නිර්මාණ කලාව
අපෙන් ගිය එකක් ඉන්දියාවට. දැන් අපි කිව්වා හිරිගඩු සෑය නෙමේ, හරිනම් සිරිගඩු සෑය වෙන්න ඕනි. ඔය සිරි කියන වචනේ බුදුරජාණන් වහන්සේට හෙළ බසින් කියන තවත් නම. බලන්න, සිරිපතුල, සිරි සද්ධර්මේ, සිරිපාදේ, සිරි මහබෝධි, බුදුන් වැඩ සිටි රට සිරි ලංකාව. ඈත අතීතයේ සිරි ලංකාව කියපු අපේ රට 1970 ගණන්වල ශ්‍රී ලංකාවට පත් කරා. මෙන්න මේ වගේ විවිධ කූට උපක්‍රම වලින් අපේ ජාතිය විදේශ රටවලින් වනසා දමලා තියෙනවා. කකුසඳ, කෝණාගම, කාශ්‍යප සියලුම බුදුවරුන් තමන්ගේ උත්පත්තිය සිදුවෙන්නේ එකම ස්ථානය කියලා සඳහන් තියෙනවනේ. දැන් ඉන්දියාවේ සතර බුදුවරුන් ගැන මොනවද අපට හමු වෙන සාක්ෂි? නමුත් ලංකාවේ කකුසඳ, කෝණාගම, කාශ්‍යප බුදුවරුන්ගේ සාක්ෂි ඕනතරම් හම්බෙනවා. කාශ්‍යප බුදුහිමිගේ කාලේ සෙල්ලිපියක් මාදුරුවය ප්‍රදේශයේ, කකුසඳ බුදුපියාණන් වහන්සේගේ කාලේ සෙල්ලිපියක් පොල්පිටිගම ප්‍රදේශයේ, කෝණාගම බුදුපියාණන් වහන්සේගේ කාලේ සෙල්ලිපියක් කලිගමුව ප්‍රදේශයේ. ඒ කියන්නේ හැම බුදුවරෙම අපේ රටේ ඉපදිලා පිරුණුවන් පාලා ධර්මය දේශනා කළා කියන්නේ කියලා හොඳටම පැහැදිලි වෙන කරුණු රාශියක්ම අපේ මේ භූමියේ ඕනතරම් තියෙනවා. ඉතින් අපි මොන වගේ ජාතියක්ද? ඔයාට මොකද්ද හිතෙන්නේ? ඔයාට හිතෙන දේ අනිවාර්යයෙන්ම කමෙන්ට් කරන්නකෝ. ඉතින් අපි තවත් මේ වගේ කරුණුකාරණා කතා කරමු. එහෙනම් ඉතින් අපට ශක්තියක් වෙන්න ඔයාට නොමිලේම අපිට දෙන්න පුළුවන් අපේ මීඩියම් YouTube channel එක subscribe කරන එක, ඒ වගේම bell icon එක click කරන එක, අපේ වීඩියෝ ඔයාගේ social media හරහා share කරන එක. ඔයාට මොනවා හරි ව්‍යාපාරයක් තියෙනවද? ඔයාගේ ව්‍යාපාරයේ කොමන තත්ත්වේ වුණා රිංගින් ටෝන් එකක් අත්‍යවශ්‍යයි කියලා අපි හිතනවා. මොකද රිංගින් ටෝන් එක තමයි ඔයාගේ ව්‍යාපාරය නෙක්ස්ට් ලෙවල් එකට ගෙනියන්නේ. ඒ ගැන විස්තරයක් ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙනවා. ඒ වගේම මීඩියම් කියලා රේඩියෝ එකක් තියෙනවා. ලෝකේ ඔයා කොහේ හිටියත් මීඩියම් රේඩියෝ එක අහන්න පුළුවන්. එහෙනම් ඉතින් පරිස්සමින් සතුටින් ඉන්න.